පෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනෙකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. මොනවද තියෙන්නේ අහන්න ප්‍රශ්න. ඩොක්ටර් අහන්න බලන්න ඩොක්ටර් තියෙනවා. අසර් සර් නැත්ද මේ අර ඉන්න සංගති පසු කියන කාරණේ දැන් විද්‍යාංශයේ පෙන්වන විභාගයක් එන්නන්නේ මේ. ඒක හරිය කියන්නේ මේක තියෙනවා කියන අදහසෙ නෙමෙයි නෑ. තියෙනවා කියන අදහසකින් නෙමෙයි පෙන්වන්නේ අපිට තවත් හිතන්න අවශ්‍ය පරාසයක් විවෘත වෙනවා. දැන් අපි ඒක දැන් අපි තින්නන් සංගති පස්සෝ කියන කාරණාව වුණත් දැන් අපි පොඩ්ඩක් සාධාරණව හිතලා බලමුකෝ. ඇහැ කියන එකත් රූපය කියන එකත් මම හිතන්නේ මහාත්වදම සූත්‍ර කතා කරද්දී ඒක සරයක් කතා කරා. පස්සය යෙදෙන්නේ නැති නැත්නම් රූප උපාදානය සකස් වෙන්නේ නැති කාරණාව කතා කරනවා. ඇහැ තියෙනවා රූපය එනවා හටගන්නේ නැහැ. දැන් ඔයක අපි අර්ථාන්විතව අර්ථකථනය කරගන්නේ කොහොමද? දැන් හට නොගැනීමක් කතා කරන තැනදී ඇහත් තියෙනවා රූපයක් තියෙනවා හටගන්නේ නැහැ. දැන් ඔය කතාව තුළම අපට හොයන්න දෙයක් නැහැ. දැන් යෙදෙන්න ඉපෑ ඒ කාරණාව අපට මේ හොයන්න. එහෙනම් අපට ඒක දුන්නේ හිතන්න පහසුවක් පිණිස. අපි දැන් අපි මෝඩකමින් යුක්තව අපි ඉන්න කාරණාව තුළදී දැන් අපි ඉන්නේ කෙනෙක්. ඒ කාරණාව එක්ක අපට හිතන්න කරුණාවක් එක තමයි දෙන්නේ. නමුත් අපි ඇත්තයි සත්‍ය කියන කාරණාව නැත්නම් ගෝචරත්වය කියන කාරණාවයි මේ කියපු එකයි දෙක එකට සම්බන්ධ කරන්න බෑ. එහෙනම් සත්‍ය නම් අපට ගෝචර වෙන එකක් වෙන්නට ඕනේ. එහෙනම් ඇහත් තියෙන රූපයක් තියෙන හටගන්නේ නැත්නම් අපේ ගෝචර භාවයක් නැහැ. එහෙනම් ඒක ගැන හිතන්න අදාළත් දෙයක්වත් නැහැ. හැබැයි මෝඩකමින් ඉද්දී අපි මෝඩකමින් ඉද්දී අපට ඕක ටිකක් තල්ලුවක් තියෙනවානේ. එහෙනම් අපි දැන් ලෝකයේ තුල ඉද්දී අපට අන තල්ලුවක් තියෙනවා. ඇහත් රූපයක් තියෙනවා හටගන්නේ නැහැ කියන කාරණාව හිතන්න පොඩි තල්ලුවක් තියෙනවා. එච්චරයි. එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම සත්‍යක් නැත්නම් ඊතර වීමක් තමයි මෙතන තියෙන්නේ කියන කාරණාව ගන්න බෑ. එතකොට එහෙනම් දැන් ඒ කාරණාව එක්කම බලනකොට දැන් අපි තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ ඇහත් තියෙනවා රූපයක් තියෙනවා කියන ඒ හත්තිපදෝපම සූත්‍ර පරියාය නම් මදුබින්දික සූත්‍ර පරියායක ගත්තහම ඇසත් රූපත් ඇති කල්ලි ඇසේ විඥානේ තියෙනවා ඇති වෙනවා. එහෙනම් තින්නම් සංගති පස්සෝ තියෙනවා ඇති වෙනවා. දැන් එතකොට හත්තිපදෝපම සූත්‍රයේ දැන් අපි බලන්න අපි මේකෙම කොන එක අපි හරියට බැලුව නැත්නම් හත්තිපදෝපම සූත්‍රයේ තියෙන ඒ දහම් පරියායයි මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන දහම් පරියායයි කරුණු හැටියට ව්‍යඤ්ජන හැටියට අපට එකක් නේ. ඇහත් තියෙනවා රූපයක් තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රෙත් එහෙමයි හත්තිපදෝපම සූත්‍රෙත් එහෙමයි. ඇහත් තියෙනවා රූපයක් තියෙනවා නම් ඇහි විඥානේ ප්‍රත්‍යය තියෙනවා. එහෙනම් තින්න සංගතිපස්සෝ කටයුතු වෙනවා. නමුත් හත්තිපදෝපම සූත්‍රයේ තියෙන පරියායයක් ගත්තාම පස්සේ ඇහත් තියෙනවා රූපයක් තියෙනවා තින්න සංගතිපස්සෝ නේ. විඥාන එහාට ගැනීමක් නැහැ. ව්‍යඤ්ජන හැටියට ගත්තම දෙකම එකයි. එකම විදියක් තියෙනවා. නමුත් අර්ථය දෙකක්. එතකොට එහෙනම් අපි මදුපි හත්තිපදෝපම සූත්‍ර පරියායයේ එක තින්නම් සංගති පස්සෝ කියන එක දකින්න යනවා නම් හත්තිපදෝපම සූත්‍රී කාරණාව එක තින්නම් සංගති පස්සෝ කියන කාරණාව දකින්න යනවා නම් අපට නොවීමක් නේද අපි ඇහැ තියෙනවා රූප තියෙනවා කියන්නේ.
දැන් අපට ඒක ගෝචරයිනේ. දැන් අපට සාමාන්‍ය සංසිද්ධියක් අපට බලන්න පුළුවන්. අපි ලොකු මානසිකාරයකදී ඇහෙන් ඉස්සරහෙන් හකරි හැම හරිනේ ඒ කාරණාව ඇත්ත. ඒතර අපට ඒක ගෝචරයි. ඇහැ තියෙන රූපේ තියෙනවා. දැන් අපට ඔය තියෙන හැයි ඔය තියෙන රූපයයි විඥානියයි තින්න සංගති පස්සෝ කිව්වොත් වැරදීනේ. ඇයි එහෙනම් ඒ හැත් ඒ රූපයක් තියෙද්දි විඥානය තියෙන්නම ඕන. එහෙනම් හත්තිපදොම සූත්‍රයේ පෙන්නන පරියායක ඇහැ තියෙනවා රූපේ තියෙනවා කියන අපේ ගෝචරත්වයේ තියෙන විග්‍රහය නෙවෙයි නේද තින්න සංගති පස්සෝ කියන කාරණාවේ කතා. අන්න මදුබින්දික සූත්‍රයේ පරයයත්‍ය ගත්තාම චක්කුන් සති රූපේ සති උපජේ චක්කු විඥානං කියන ඇතිකල්ලි කියන නුවණත් එක්ක යොමු වෙන තැනදී දැන් මේ දෙකේ ප්‍රත්‍යයක් දකින්නේ ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි ඇසේ විඥානයි. ඊළඟට විඥාන පත්‍ය පස් විඥාන තින සංගති පස්සු පස පත්‍ය වේදනා. දැන් ඔය විදිහේ කරුණ තියෙන්නේ. දැන් මේකෙදී අපි අර මං අර මම කවුද කියන එකේ පැහැදිලි කරා වගේ ඇහැ ඇතිකල්ලි. අර ඇතිකල්ලි කියන ඇහැ. දැන් ඇතිකල්ලි කියන්නට ඕනේනේ. එහෙනම් චක්කු විඥාන කියනකොට දැන් මොන අපි ඒක පරියය වෙනම ගත්තොත් චක්කු සම්පස්සේ කියනකොට චක්කු සම්පස්සේ කියනකොට අපිට තේරෙනවා ඒක අර අපි චක්කුස්මින් සති කියන එකට වඩා අපට ඇහැ බව කියන කේදිලා නේද? සම්පස්සේ කියන නිර්වචනය ගත්තාට පස්සේ ඇහැ බව එතකොට චක්කු සම්පස්සේද හැබ් බව ඇහැ ඇතිකල්ලි කියන එක චක්කු සම්පස්සේ නැතුවද දැන් අපට මේව වින්වසින් අපට ලැබෙන දියක් බවට පත් කරගන්න අපි දැඟලුවොත් එහෙම ඒක ඇත්තටම මේ ඊතර වෙන පරියය කොහොමත් වෙන්නේ නැහැ හැබැයි අපට නිකන් මේ අර මේ චාට් එකක් වගේ තියෙන එකක් විතරයි එතරම් පරියයක් කොහොමත් වෙන්නේ. ඒක සාධාරණයි අර මදුපින් හත්වදොම සූත්‍රයේ තියෙන කාරණාවෙක් අපි ලෝකේ මට්ටමේ හිතන්න යන කාරණා. එහෙම නැත්නම් චක්කුස්මින් සති රූපේ සති කියන තැනදී අපට දැන් හත් ධර්ම අපි ඔක සද්ධර්ම ශ්‍රවණී කියලා ගත්තොත් ඕකෙන් අපට ජෝනිස මනසිකාරය හැරෙන වෙන මොකුත් ඉස්මතු වෙන්න බෑනේ. එහෙනම් හැබෑවට මේක අනුව අපට විචක්ෂණයක් ඉස්මතු වෙනවා. විචක්ෂණිය ඉස්මතු වෙලා ප්‍රඥාව උදා වීමේදී දකින දැක්මේදී සිදුවීමතර වීම අපට ඒකයි මේකයි ඇහැ මේකයි රූපය මේකයි විඥානය කියලා නිර්වචනයක් ආවනම් ඒක කවදාවත් අර බුදුරණවහන්සේ වෙන්නපු කෘත්‍ය සිදු වෙන්නේ නැහැ. අපි සැබෑවටම ඥානාන්විත වෙලා නැහැ. මොකද අපි හුදු ඒ කියන්නේ යම් කිසි නාම මාත්‍රයක ඒ කියන්නේ මගේ පදපරම කියලා ඒ පදපරම දෙයට අපි සීමා වෙලා. ඒකන හත්තිපදොම සූත්‍රයක මේක නොවෙනවා කියන එකට සාධාරණයි. අපි අඥානකමත් එක්ක බලනකොට ඇස තියෙනවා රූපේ තියෙනවා. නමුත් විඥානපතු භාවයක් නැහැ. එතකොට ඒකට සාධාරණයි. හැබැයි දැන් අපි ඒක අනිත් පැත්ත කියනකොට ඇස ඇතිකල්ලි රූපේ ඇතිකල්ලි විඥානපතු භාවය කියනකොට අපි ඔය අර කලින් ක්‍රමෙම නේද ඔකම් බලන්න යන්නේ. ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි විඥාන පාතු භාවයේ නැහැ. එතකොට පංචපාස්කන්ධය සකස් වීම නැහැ. ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි විඥාන පාතු භාවයේ ඇති වුණහම අන්න පංචපාස්කන්ධ සකස් වීම තියෙනවා. එතකොට අපි මෙතන ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි ඇසේ විඥානයේ පහළ වීම කියන කාරණාව ගන්නේ කලින් එකේ නැතිකල් ඇස ඇතිකල් රූප ඇතිකල් විඥානයේ පහළ නොවීම කියන කාරණා පරියායෙමනේ ඒක වැරදි. ඇයි ඒකෙ පෙන්නන්නේ හට නොගැනීම. ඉතින් දැන් හට නොගැනීමේ ඇස මොකද්ද? ඈ හට නොගැනීමේ රූපේ මොකද්ද? ඒක කතා කරන්න බෑනේ. හැබැයි අපට අර ලෝකයේ තියෙන මට්ටමින් හිතන්න උපකාරයක් තියෙනවා. එහෙනම් මේක මේ දැන් අපි ගත්තොත් එහෙම ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි ඇසේ විඥාන මේක ඇත්තට විචක් මම අර ඊයේ අර භාවනාවක් කරේ උරු කරමු කරන හැදිරි කරේ ඒකයි විචක්ෂණයයි දැක්මයි මේ ඔක්කොම අපිට විචක්ෂණය කර තියෙන්නේ දැක්මකින් ඒ කියන්නේ විචක්ෂණයෙන් යුක්ත දැක්මකට යමු වෙච්ච කෙනාට ලෝකේ වචන වලින් කියන්න ඕනේ මොනවා හරි දැන් දැක්මකින් නිවැරදි යුක්ත වෙච්ච කෙනා ඊතර වෙනවනේ දැන් මොකක්ද වචන වලින් කියන්නේ මොන සංසිද්ධියද වචන වලින් කියන්නේ?
මොන විග්‍රහයක්ද වචන වලට පෙරලා තව කෙනෙකුට කියලා දෙන්නේ? බෑනේ. අඩුම සාර පොඩ්ඩක් හරි සාධාරණයි මොකක් කතා කරන්න බෑ කියන එක. නේ. අන්න ඒක පසේ බුදු. නේ මොකක් කතා කරන්න බෑ. ඒක සාධාරණයි. එතකොට එහෙනම් මොකක් කතා කරන්න බෑ කියන එකට දෙයක් ඉස්මතු කිරීම තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. එතකොට ඒ කියපු කියන්නේ ඇත්තටම මේ වචන තුල ගැළපීම් වල තියෙන්නේ අපට අපේ මේ ඇතුළේ වෙනස් කරන එකක් නේ. මේකේ ගැළපීමක් අපට ලැබෙන එකක් නෙමෙයි. අපේ ඇතුළේ කියන්නේ අපේ කෝණ වෙනස් කරන එක. එතකොට මම අර සිරිපාද උපමාවෙන් පැහැදිලි කරේ. අර හරියට අල්ලගත්තේ නැත්නම් ඒ කෝණ වෙනස් වෙන විදිහට මේ පෙන්නම විග්‍රහය හම්බෙන්නේ නැහැ. එතකොට ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි ඇසේ විඤ්ඤාණ ඇතිකල්ලි කියනකොට අපට ඇසකුත් වෙනව ලැබිලා හම්බෙලා රූපෙකුත් වෙනව හම්බෙලා විඤ්ඤාණෙකුත් වෙනව හම්බ වෙලා අපට තින්න සංගති පස්සවත් ලැබිලා දැන් එතකොට මේ කාරණාව ඇත්තනි අපට ලැබෙන්නේ නේද? මෝඩකමින්ද මේක තියෙන්නේ නෝනක්කාරකමින්. ඉතින් මෝඩකමින් තියෙන තින්න සංගති පස්සෝ නිවැරදිව හම්බ වෙනවා කියන එක නෝනක්කාරකමට ලැබීමක්ද? වෙන්න බෑනේ. තින්න සංගති පස්සෝ විග්‍රහය තියෙන්නේ මෝඩකමද? දැන් අපට හරියටම හම්බ වෙනවා. වෙන්න තින්න සංගති පස්සෝ විග්‍රහය. හරිම මේක. අපි නෝනක්කාරයෝද මෝඩයෝද? මෝඩයෝද? ඇයි මේ විග්‍රහයේ තියෙන අවිජ්ජා සම්පස්සජේන ඒකනේ තියෙන්නේ. ඉතින් අපට ඒකනේ හම්බෙලා තියෙන්නේ. ඒක හම්බ වුණා හරි මොඩියුලි. එහෙනම් අපි හිතමු එක සම්පූර්ණ අර්ථ ශූන්‍යයි. කිසිම අර්ථාන්විත බවක් නැහැ. තනි කර හිතලා තියෙන කාරණාව මොඩකම වර්ධනය වෙන එක. එතකොට එහෙනම් ඒ ඔක්කොම විමසන්න දුන්න කාරණා. අසසනසද එතනම කියනවනේ එතන සංකර පටිෂොප්පන්න කියන නේද? ඒක කියන්නේ ඇත්තට මේ කාරණාව ඒ න්‍යායන දීලා තියෙන්නේ. එතකොට මම අර කලින් කිව්වේ මේක කියන්න බෑනේ. වචන ටිකක් විතරයි. ඒ කියන්නේ දැන් ඒක දැන් වචන ටික කාටද ඒක? වචන ටිකක් විතරක් කාටද? අවබෝධින් නුක්ත කෙනාට. අනිත් කෙනාට හිතන්න දෙයක්. අඥාන කෙනාට හිතන්න දෙයක්. අවබෝධින් නුක්ත කෙනාට වචන ටික. ජීවිතයක් විතරයි. අන්න යාට ඒ කියවෙන්න පුළුවන් විදිහ පෙන්නුවේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ නිසා තමයි මේ ලෝකේ කවුරු දහමක් කියවත් කවුරු මොන විදිහකට කියවත් බුදුරජාණන් වහන්සේ අපිටම මම අර පොතේ අවසාන ලිව්වේ එකයි සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම රාජකුමාරයා කියන කෙනා නෙමෙයි කවුරු හරි අපිට බුදුන් වහන්සේගේ නමක් මොකක්වත් කියන්නේ නැතුව කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන්. ගුරුවරයෙක් ඉන්නවා නම් බුදුන් වහන්සේගේ නමක් මොකක්වත් නැහැ. අවබෝධ කරන්න පුළුවන්. හැබැයි අවබෝධයේ යුක්ත භාවයයි බුදුරයන් වහන්සේ. එයාට ඒ තුලින්ම එන කාරණාවක් තමයි දැන් මේක අවබෝධයක් මේක වචන වලට කියන්න බෑනේ. මෙහිම කියන්න බැරි කාරණාවක් මෙහිම විග්‍රහ කරේ කොහොමද? අන්න ඒකට අපට ලෝකේ පුජ්‍යලියෙක් විශේෂ පුජ්‍යලියෙක් මේක කිව්වා. අන්නේ පුජ්‍යල තම සිද්ධාර්ථ ගෞතම. අන්නේ කියන බුද්ධ කියන කාරණා ඉස්මතු වෙනවා. ඕනම කෙනෙක් ලෝකේ කියන්නේ වෙන කවුරුත් නැහැ නේ. පසේ බුදුරුන්ට බෑනේ. එහෙනම් ආර ශ්‍රාවකයෙක් නේ කවුරු හරි. නැත්නම් කවුරු හරි බුදුරණාහි ශ්‍රාවක. එයා ඒ කාරණාව ඉදිරිපත් කරා නම් කවදාකවත් බුදුරයන් වහන්සේව නාමිකව හඳුන්වා නොදුන්නත් බුදුරයන් වහන්සේව හම්බ නොවී තියන්නේ. ඒකයි. ඒ කියන්නේ හැබැයි කෙනා නෙමෙයි. දැන් කුකුසාති දැක්කේ? කුකුසාති බුදුරණවහන්සේ කලින් දැක්කනේ. කෙනා දැක්කා. හැබැයි දහමේ බුදුරණවහන්සේ දැක්කා. එතකොට දැන් මෙතන මේ බුදුරණවහන්සේම කියලා හිතෙන්න රූප ස්වභාවයේ තියෙනවා. කරුණු ගොඩක් තියෙනවානේ. නැත්තම් බුදුරණවහන්සේ මේ පුජ්‍යලයක් කියලා හිතෙන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. අපිට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කතාව හම්බුණා කියලා ඒ අවස්ථාවේදී. නමුත් රූප ස්වභාවයයි කරුණුයි සියල්ලක් එක ගත්තාට පස්සේ බුදුරණවහන්සේ කියන කාරණාවට ඒ කියන්නේ ඉන්න පුජ්‍යලයා ඉන්න පුජ්‍යලයා බුදුරණවහන්සේ කියන කාරණාවට යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ ඇත්තම දැන් සේක කෙනෙකුත් ලෝකේ ජීවත් වෙන එක්කෙනෙක් නේ. රහතන් වහන්සේත් ලෝකේ ජීවත් වෙන එක්කෙනෙක් නේ. ලෝකේ ඉවහාරි.
එතකොට රහතන් වහන්සේත් මේ ලෝකයේ විවහාර වචනත් එක්ක ජීවිතය ගත කරනවා. එතකොට ඒ හා සමානම දැක්ම නෙමෙයි වචන ටික ඉදිරිපත් කිරීම තව කෙනෙකුට හිතන්න අන්න එකයි ධර්මය. හැබැයි රහතන් වහන්සේගේ හෝ සේක කෙනාගේ දැක්ම කියන විග්‍රහය ගත්තාම ඒක අපට මනින්න බෑ. දැන් අපි ඒක මනින්නේ ඉන්න පුජ්‍යලෙක් මෙහිම දකින්න ඇති. නෑ ඒක අපට අදාළ නෑ. ඒකයි දිටදම්ම කියන අනුපලබ්බීමානෝ කියන කාරණාව එක්ක අර යමක සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ රාතන් වහන්සේ පිළිබඳ. අපි ලෝකේ පරයයන් අඥාන කියනවා. ඒ වුණාට අපි ලෝකේම තව පිරිසක් ඉහළ. ඒ කියන්නේ විචක් ලෝකේ කියන්නේ මේ වගේ. ධර්ම අපි ධර්ම පරයයක ගත්තාට පස්සේ ඒ කියන්නේ විද්‍යාව කියන කාරණාවෙක් ගත්තාට පස්සේ ලෝකේ ඉන්නවනේ. එතකොට අඥානයි. හැබැයි ලෝකේ ඉන්න පිරිසක ගත්තාට පස්සේ ප්‍රඥාවන්තයෝ. ලෝකේ ඉන්න පිරිසේ ඉන්නවනේ. ඒ අයගේ ප්‍රඥාවන්තයෝ. දැන් අතන දෙතර වීම කියන පරියායයක් ගතට පස්සේ ලෝකේ අල්ලගෙන ඉන්නේ. ඒ නිසා අඥානකමත් එක්ක. හැබැයි ලෝකේ ඉන්න අයකි ප්‍රඥාවන්ත. අනිත් අයද නෙමෙයි. දැන් එකම ස්වභාවයක් මම කවුද කියන්නේ විකර්ෂණාත්මකයෙන් දැන් මිලෝ ප්‍රශ්න කරගෙන ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ දාර්ශනිකව අස්වැන්න මට්ටමට පත්වන පස්සේ මම දැන් විග්‍රහ කරගෙන ඉන්නවා. එතනදී අර ඒක තමයි හරි මේ කියන්නේ ඔය පොතේ තියෙන මේ ගැඹුරුම කාරණාව උතන. ඒ කියන්නේ එතන තමයි සිහියක්. ඒ කියන්නේ දැන් මම අර හැම වෙලෙම කියනවානේ අර මුල ඉඳලා දැන් අපි ඔක චින්තනයේ ආරෝපණය කරගත්තට බෑ. ඒ කියන්නේ මුල් චින්තනයේ අපට තියෙන්නට ඕනේ. ස්වභාවික වෙන්නට ඕනේ. එතකොට ඒ චින්තනය ආවට පස්සේ යාට අස්වසිල්ලක් නෑ. මොකද යාගේ තියෙන්නේ අර ගතිය තියෙන්නේ දැන්. එතකොට ওই ගතියට යාට උත්තරයක් නැහැ. එහෙම තියෙද්දි හරි මොනවාට එකක් කියලා දෙන්න. ඔයා හිතන එකට මම උත්තරයක් කියලා දෙන්න. මෙන්න මේ කෝණයත් ඒක අර අස්වශීල නැති බවදී තමන්ගේ පැත්තට පොඩ්ඩක්වත් යමු වෙන්නේ නැතුව කියන කෙනාගේ දේටම අනුගත වීම වැඩි. අර චංකේ සූත්‍රයේ තියෙන ක්‍රමේ චංකි සූත්‍රයේ විචක්ෂණ සීලිය කියන ඉදමිව සත්‍යං කියලා ගන්න නැතුව ගම්භීරයක් කියන දෙයකට යමු වෙනවනේ. ඔන්න ඔය ක්‍රමේ. එතකොට යාගේ සිහි දැන් බලෙන් සිහිය කුඩු කරන්නේ මම දැන් සිහියෙන් ඉන්නවා. නෑ නෑ. එයාට වෙන දෙයක් නෑ ජීවිතේ. එතකොට ඒ හිතන ගතියත් එක්ක එයාට මොන දේවල් හිතුණාද මම අර භාවනා කට කුඩු කරපු කාරණාත් එකයි පැහැදිලි කරේ. විචක්ෂණ සීලී බවක් යුක්ත අපි අපට දැනෙන විදිහට සිහියක් මේ කරන්නේ. හැබැයි සිහිය වර්ධ කිරීම විචක්ෂණ සීලී බවට යනවා කියන එක නෙමෙයි. විචක්ෂණ සීලීවෙන් යුක්ත අපි දැන් විචක්ෂණ සීලී බව උඩක් උරු කරලා තියෙනවානේ. ඒක මුල් කරගෙන හැබැයි අපි සිහියක් උරු කරන්නේ. දැන් හරියටම විචක්ෂණ සීලී බව වෙන තැනදී නිවරදිව සිහිය ඊයදෙනවා මාර්ගකුත් තියෙදී. ඒක අපි බලෙන් කරන්න ඕනේ නැහැ. එහෙමනම් අපි දැන් මේ දර්ශනීය සුවිසුද්ධ වෙලා යන්නට ඕනේ. ඒක මදි නිසා තමයි මම අර මේ සාකච්ඡාවෙත් පැහැදිලි කරේ. ඒක මදි නිසා තමයි විචක්ෂණ සීලී වලින් යුක්ත යම් අපි තුල තියෙනවනේ. එතකොට ඒ මට්ටමින් යුක්ත අපි ඒකෙන් උපදින සීහයකට යන්නේ නැතුව අපි අරක පාලක කරගෙන තව සීයක් උපද්දව ගන්න. ඒක තමයි මම අර මේ භාවනාවක් හැටියට ඊය හුරු කරන එක පැහැදිලි කරේ. එතකොට ඒකත් මම කරන්නේ. හැබැයි අපි වෙනම තව ටිකක් තිබිලා තියෙනවා. නිකන් සීයක් නෙමෙයි. හැබැයි දැන් මේක මම සීය හුරු කරන එකක්. විචක්ෂණේ නෙමෙයි මම සීය උරු කරන්නේ. හැබැයි මම සීය උරු කරන්නේ විචක්ෂණ සීලී බව නැති මම නෙමෙයි. විචක්ෂණ සීලී බව නැති මම නෙමෙයි. ඒක හරියට මේ වගේ. දැන් අපි හිතමුකෝ ડોක්ටර්ගේ නෝන ડોක්ටර්නේ ගෙදර උයනවා. දැන් ડોක්ටර්ද ගෘහණියනේ. ගෘහණියන්නේ. දැන් ડોක්ටර් නෙමෙයි. ගෘහණියා.
දැන් උයල කන්න දෙනවා. අපි හිතමු ඒක මුල් කරගෙන අපි හිතමු බඩගින්න කියන ලෙඩිය සූපත් වෙනවා කියලා ප්‍රත්‍යාහ. දැන් ඇත්තටම සිද්ධ වුණේ ડોක්ටර් කමෙන්ද ගෘහණිය කමෙන්ද? ගෘහණිය කමෙන්නේ. අරක සූපත් වුණේ. හැබැයි ක්‍රේ ડોක්ටර්මයි නේ. වෙන කවුරුවත් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් අපි හිතමු දැන් අපි තුම යම් අසනීප කෙනෙකුට අවශ්‍ය පත්‍ය ආදී දේවල් එක හදලා දෙනවා කියලා. සාමාන්‍ය අපි හිතමු ගෘහණියක්. එයා ડોක්ටර් කෙනෙක් නෙමෙයි. එයා සාමාන්‍ය ගෘහණියක්. එතකොට දෙන්නගේම ස්වභාවය එකයි. හැබැයි දෙන්නගේම ස්වභාවය එක වුණාට එකම කාරණාව එකම විදිය එකම දේ වෙන්නේ. ඒ වුණාට ඇතුලේ පොඩි වෙනසක් තියෙනවා. අතන ගෘහණියක් වුණාට ડોක්ටර් කෙනෙක්. අතන නිකන් ගෘහණියක් විතරයි. අන්න ඒ වගේ තමයි අර දෙන්නම එකම විදියට ඉව වගේ තමයි අර මම 100ක් කුරු කරන කාරණාව පැහැදිලි කරේ. හැබැයි අර 100ක් කුරු කරේ නිකන් කෙනෙක් නෙමෙයි. 100ක් කුරු කරේ විචක්ෂණයක් තියෙන කෙනෙක්. ඒතකොට දැන් ડોක්ටර්ට ඕනනම් ඕනලක බෙහෙත් දෙන්න පුළුවන් ගෘහණියක් වුණාට. හැබැයි අර ගෘහණියට එයාට බෙහෙත්ත් දීලා කවුරු හරි ආවට පස්සේ එළස්සු කරන්න බෑ. එතකොට දැන් එවෙලේ ડોක්ටර් කියනවා නෑ නෑ මම උයන්නේ මම ගෘහණියන්නේ මම ડોක්ටර් කෙනෙක් මම දැන් මම බෙහෙත් දෙන එක විතරයි. දැන් ඒක හරියන්නේ නෑ. එතකොට ගෘහණියගේ කාරණා වෙන්නට ඕනේ. යැපෙන්න ඒ කාරණා වෙන්නට ඕනේ. සල්ලි හැමුණා කියලා කන්න බෑනේ. එතකොට අපි හිතමුකෝ ඒ කියන්නේ ගෙදර කටයුතු වෙන්නේ නැත්නම් අර සල්ලි හැමුණා කියලා බෙහෙත් දුන්නා කියලා බෙහෙත් වලින් ජීවත් වෙන්න බෑ. බෙහෙත් වලින් ඒ වලින් අපි ලෙඩ සූපත් වෙනවා කියලා. අන්න ඒ වගේ තමයි අර විචක්ෂණයෙන් යුක්තව මේක. හැබැයි අරක එකම හුරු වෙන එකක් තියෙනවා. ඒ කියන්නේ දියුණු වීම මාර්ගෘතියේදී ඒක අපට අපි දැන් අර අතනදි සිදුවෙන්නේ ඒක. දැන් මම කවුද කියන පොතේ තියෙන එකයි ඊළඟට චක්‍ර සූත්‍රයේ තියෙන කාරණාව සිදුවෙන්නේ ඒක ඒ පෙන්නන්නේ. ඒ කියන්නේ විචක්ෂණය සහිත ජීවිතයේ උපදින සිහිය. හැබැයි ඒක අපට මදි නිසා තමයි විචක්ෂණ සීලී භවෙන් යුක්ත කෙනාට මම සිහියක් උපද්දවන එකක් පෙන්වන්නේ. විචක්ෂණ සීලී බවක් නැති කෙනා මම සිහියක් උපද්දවන එක නෙමෙයි, විචක්ෂණ සීලී භවෙන් යුක්ත කෙනා මම සිහියක් උපද්දවන එක. එතකොට ඒක වෙනසක් තියෙනවා. එතකොට ඒ කාරණා මුල් කරගෙන අපිට ආයේ විචක්ෂණයට කරන්න යන්න මේ හැම පැත්තෙම පහසු වේරණියකුත් තියෙනවා. එතකොට අර පොතේ දුන්න ඒ කාරණාව විචක්ෂණශීලී බවින් යුක්ත ඉන්න කෙනෙකුට ඒ කාරණාවත් එක්ක උපරිම සිහියක් තියෙනවා. ඒකටම යොමු වෙච්ච බවක් තියෙනවා. ඒක එක්කම ඉන්න කාරණාවක් තියෙනවා. දැන් ප්‍රශ්නේ එක්කම. දැන් එතකොට දැන් මම ඔක කරුණු පහකින් පෙන්නනවානේ. පහම අදාළ නැහැ. අර මම විග්‍රහයක් කරන නිසා ඒ පහ වෙන වශයෙන් පෙන්නනවා. අපිට තේරුම් ගන්න ඕනේ යා ඉන්න එයා විචක්ෂණය කරන විදිය මොකද්ද කියලා. දැන් යාගේ ප්‍රශ්නයත් එක්ක ඒක තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක එක්කම තමයි අර කාරණාව අහගෙන යන්නේ. හැබැයි දැන් සිහියක් තියෙනවා. දැන් වීරියක් තියෙනවා. දැන් නුවණක් තියෙනවා. මෙතනදී සිදු වෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි මෙතෙන්ඩායි මැදිහත් වෙන්න කිව්ව ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි කරන්නේ අපි මෙතෙන්ඩ මැදිහත් වෙන්න යනවා අපෝ. දැන් අපි අර විචක්ෂණය දැන් අපි ඊයේ සාකච්ඡාවේදී පැහැදිලි කරා ධම්මෝචය සම්බොජ්ජංගය කියන්නේ සමාධි සම්බොජ්ජංගයට නෙමෙයි. ඒක දෙකක්. ධම්මෝචය සම්බොජ්ජංගය වඩන්න එපා කියන බුදුරන් වහන්සේ හිත වික්ෂිප්ත වුණාම. එතකොට සමාධි සම්බොජ්ජංග වඩන්න කියනවා. එතකොට අපි එහෙනම් ධම්මෝචයයි සමාධි සම්බොජ්ජංගයයි කියන මේ දෙකම එකක් බවට පත් වුණොත් අපට වෙන්නේ නැහැ. මාර්ගයේ කෘත්‍ය සිදුවීම කියන වැඩපිළිවෙලේදී අපරෝ වෙන් කරන්න දෙයක් නැහැ. හැබැයි අපි මැදිහත් වෙලා යමක් කරනකොට අපි ධම්මවිචයේම සති සම්බොජ්ජංගයකුත් තියෙනවානේ. සමාධි සම්බොජ්ජංගයකුත් තියෙනවා. යෝනිසු මනසිකාරයෙන් උපදින එක ඇත්ත. හැබැයි මේවට වෙන් විසින් විග්‍රහ තියෙනවානේ. උපේක්ඛා සම්බොජ්ජංගයකුත් තියෙනවා, පිටි සම්බොජ්ජංගයකුත් තියෙනවා. එහෙනම් මේ සම්බොජ්ජංග අංගයන් ධම්මවිචය කරන්න නැතුව සමාධි සම්බොජ්ජංගය කරන්න. දැන් අපි විචක්ෂණයේම අහපෝ දෙන්න යනවනේ. මම එකයි කිව්වා අර ටිකට වෙන්න ඉඩ දෙන්නේ නෑ අපි. කියන්නේ සතිය වීරිය නුවණ කියන කාරණා ටිකට යන්න ඉඩ දෙන්නේ නෑ. අපි අහපව් අපි මෙදිහත් වෙලා ආයෙ මොකක් හරි කරන්න යනවා. ඔන්නෝකයි වෙන්නේ. අපි ආයෙ මෙදිහත් වෙනවා.
අපි මැදිහත් වෙන ආයමාවක් හරි කරන්න ගියාට පස්සේ මේ මේ ටිකත් එක්ක යන්න දෙන්නේ නැහැ. දැන් මම අර ඊයේ කිව්වේ දැන් ඔන්න අපි සිහියෙන් ඉන්නකොට අනිත්‍ය කියන හැබැයි මම කිව්වා මුලින් ඉඳලම අනිත්‍ය කියලාම කියන්නේ මේ නිකන් වචනෙට නෙමෙයි. අනිත්‍ය පිළිබඳව නේද මම දවසේ ටික පොඩ්ඩක් විග්‍රහ කරන්න. අනිත්‍ය පිළිබඳව නිර්වෘල් කරගත්ත. එතකොට යාගේ අනිත්‍ය හැඟීමත් එක්ක ඒ දෙයට යොමු කරාට පස්සේ දැන් එයාට ආයර විචක්ෂණයට යන්න බෑ. ඒක කරන්න යන්න හොඳ නෑ. මොකද ඒක කරන්න කිව්වොත් මේ සිහිය සමාධිය කියන මේ මෙවුවට ඉර නැති වෙලා යනවා. අර මං උපමාවක් කිව්වේ එකයි ටෝච් එකේ එළිය විතරක් බලන්න. බැටරි කැලි ගැන ආය බලන්න එපා. බැටරි නිසයි මේ එළිය විහිදෙන්නේ. එළියෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕනේ. එතකොට අන්නේ සිහියක් උරු කරන්නේ. දැන් අපට දැන් අපි ගත්තොත් ඒ අර මේ පොතේ ලියලා තියෙන කාරණාවයිම ස්වરૂපයක එළියමක් තියෙනකොට දැන් ඔන්න එළියමක ස්වરૂපයක් ලැබුණාම ඒක එළියමක් හැටියට ලැබෙනවද? දැන් ස්වરૂපයක් ඉදුණා කියලා කියන්නේ දැන් අපි ඔන්න හිතමින් ඉන්න දැන් අපි හිතමු මේ කාරණාව දැන් ධර්ම සාකච්ඡාවක් කරමින් ඉන්නවා කියන ස්වාමීන් වහන්සේගෙන් සද්දයක් ඇහෙනවා කියන අපි හිතන ස්වરૂපයක් කියන කාරණාව ගමුකෝ. මෙන්න මේ ස්වરૂපයෙන්ද එළියලානේ තියෙන්නේ. අපි දැන් හින්දි. දැන් මේක මොකද්ද? ඇයි ඇහෙන්නේ? ඇයි පේන්නේ? මොකද්ද මේ ස්වરૂපේ? කොහොමද මේක වෙන්නේ? කවුද මේක කරන්නේ? මම බලෙන් මට ඇහෙනවද? ඒතොර මම ඉතන කොහේ? දැන් අපිට දැන් යෙදිච්ච ස්වરૂපයක අපේ විචක්ෂණියත් දෙන උත්තරයක් නැති. යෙදිච්ච ස්වરૂපයක අපේ විචක්ෂණියත් දෙන උත්තරයක් නැති. දැන් අපි මේ විචක්ෂණ සීලි මොහොත් එක ඉදදී දැන් ඔය කාරණාව ඉස්සල්ලා අපි හිතන්න මේකයි කියලා අල්ලගන්න ඕනේ නේ. ඔන්න මේකේ මේ පැති දෙක මම අර මේ ළඟදිත් මොකක් හරි කෙනෙක් කිව්වා මට මතක නෑ මොකද කියලා. සමුදය දකිනවා කියන්නේ අරකේ සමුදය. දැන් අපි මෙහෙම කියමුකෝ මේ සද්ද ඇහෙන එකේ හට ගැනීම. දැන් මම දකිනවා. දැන් ওই කියවන පොඩ්ඩක් හොඳට හිතලා බලන්න වැරදි නැද්ද කියලා. මේ සද්ද ඇහෙන එකේ හට ගැනීම දැන් බලනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ මට පේන එකේ මං හට ගැනීම බලනවා. ඔය කියවනේ වැරදි නැද්ද? වැරදි. ඉතින් පෙනිලානේ. දැන් හට ගැනීම බලන්නේ මොකටද ආයි? හට ගැනීම දැන් හට ගැනීම නම් හට ගැනීම තියෙන්නේ. දැන් මං උපමාවක් කියන්නම්. අපි මේ සිරි පාද යනවා. යනවා සිරි පාද නෑනේ. සිරි පාද නෑ සිරි පාද යනවා. සිරිපාද ගියාට පස්සේ සිරිපාද ආවේ හිමයි කියලා කල්පනා කරන්න පුළුවන්. දැන් සිරිපාද යනවද එතකොට? නැහැ. සිරිපාද යන්නේ නැහැ. එතකොට එන සිරිපාද තියෙන්න බෑනේ. සිරිපාද යනවනම් සිරිපාද තියෙන්න බෑනේ. දැන් අපට මේ හඳුන ගැනීම තියෙනවා. මේක හට ගන්න ලිප් බලනවා. වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. හට ගන්න හැටි දකින්නවා කියනකොට ඒක තියෙන්න බෑ. දැන් අපට ඒකක් තිබිලා හට ගන්න හැටි තියෙනවා. ඉතින් මේක නිකන් ඔය කියමනක් විතරක් නෙමෙයිද? නිකන් කියමනක් විතර. දැන් මම තව එකක් කියන්න. ගේ හදනවා. දැන් ගියත් තියෙනවා ගේ හදනවනේ. නෑ. හරියට අපි කරන්නේ ගියත් තියෙද්දි ගේ හදනවා කියන එක වගේ වැඩක්. ගියත් තියෙනවා දැන් ඔන්න අපට හොඳව ගේ තියෙනවා. දැන් ගේ හදනවා අපි. කියන්න පුළුවන් දේ වචනේ? කියන්න බෑ. ගේ හදනවා කියනකොට ගියක් නෑ. අන්න මේ මේක දැන් හට ගන්න විදියක් බලන්න. අපි හට ගන්න විදියක් දකින්න ඕනේ නැද්ද? තියෙනවනะ හට ගන්න විදියක් එන්නේ. දැන් අපිට කවදාවත් මේ හට ගන්න විදියක් කියන කතාව කතා කරන්න අයිතියක් නැහැ. අපිට කතා කරන්න අයිතියක් තියෙන්නේ හොයනවා කියන කතාව. පිළිසිඳ හිමිල්ලන්නේ තියෙන්නේ හොයනවා කියන කතාව. වෙන කිසි දෙයක් අපිට කතා කරන්න අයිතියක් නැහැ. හරිම අපි අර්ථාන්විත භාවයෙන් වුණා නම් හොයනවා කියන කාරණාව විතරමයි කතා කරන්නේ. එතකොට දැන් මොන අපි හිතන්න මේ දැන් මේ ස්වરૂපය. දැන් ඔන්න හිතලා හෙම්බත් වෙනවා. මම ඔය කරුණු ඔක්කොම ටික කියනවා. හිතලා හෙම්බත් වෙනවා. අපිට හිතන්න කෝණයක් ඇත්තෙම නැහැ. අපේ පැත්තේ කෝණ හෙම්බත් වෙනවා. ඊළඟට උත්තරයකුත් නැහැ. ආශාසිල්ලකුත් නැහැ. දැන් කෙනෙක් පිළිසරණට ඉන්නවා. දැන් එයාට යමු වෙලා. දැන් එදිච්ච කාරණාවක් එක පෙන්වන්නේ. දැන් යමු වෙලා එදිච්ච කාරණාවක් එක පෙන්වන්නේ. දැන්
එහෙම හිතපු ඉන්න කෙනෙකුට දැන් මේ මගේ කටහඬ ඇහෙනවා කියන මේ කාරණාව ගැන කතා කරද්දී අලුතෙන් හොයන්න යයිද ඒ අරයට අවන තියලා ඒක විතරක් ඉඳීද අර එහෙම කෙනෙක් දැන් එහෙම නොවන කෙනෙක් නම් හොයන්න යයි දැන් අර එහෙම හිතලා හෙම්බත් වෙලා ඉද්දී දැන් ඒත් හම්බෙච්ච දේවල් එක්කමනේ හෙව්වේ හෙම්බත් වෙලා ඉද්දී දැන් ඔන්න යෙදුනා ඉදුණාට පස්සේ දැන් අරයා කියන එකත් එක්ක විතරයි. දැන් අපට කොහොම කිලිච් එකත් එක්ක ඉන්න වෙනවනේ. දැන් ඒකත් එක්ක හිතන්න යන්නේ නැහැ. හිතන්න යන්නේ නැත්තේ ඇයි? හිතලා උත්තරයක් නැති බවට පත් වුණා. හිතලා උත්තරයක් නැති බවට පත් වුණා. දැන් යෙදිච්ච දේ විතරයි. ඒ කියන්නේ මුල්ම තැනට එනවා. අර හිතීම කියන කාරණාවට යන්න ඉඩ නැති වුණා. මුල්ම තැනට ආවා කියන කෙනාට විතරක් කියන කෙනා දෙය කියන කාරණාවට විතරක් යමු. අන්න එහෙම වුණාට පස්සේ දැන් අර පැත්තට සම්පූර්ණයෙන් ඉක්ම වෙලා ඒ පැත්ත අයි කියන්නේ. දැන් යෙදුනා. දැන් අහනවා ඔය යෙදීම යෙදීමක් හැටියට ලැබිලා තියෙනවද? දැන් ඔන්න ඔතන තියෙනවා අමුතු ප්‍රශ්නයක්. දැන් අපි මෙච්චර වෙලා හිතුවේ මම අර කලින් සමුදේ කිව්වෙත් ඒකයි. හරි සමුදයක් හොයන්නේ අපි. දැන් තියනවා කියලා ගත්ත නිසා දැන් හිතලා උත්තරයක් නැත්තම් හිතලා උත්තරයක් නැත්තම් සමුදයක් හොයන්න හෝ හොයන්න ගන්න හෝ මොකක් එක්කද යන්න දෙන්නේ? යන්න ගන්න නැහැනේ. සමුදයක් හොයන්න හෝ හොයන්න ගන්න හෝ දැන් හොයන්න ගන්න හම්බෙලා තියෙන්නද නේ හොයන්න ගන්න හම්බෙලා තියෙන්න ඕනේ දැන් හම්බෙච්චදී දැන් මං හරි සරලව ඇහුවොත් එහෙම එකක් يعني දැන් මං අර පුටුව තියනවා වගේ එහෙම එක තියෙනවද සරල භාෂාවෙන් ඇහුවොත් දැන් නැත්නම් අර නෑ කියන පැත්තට යන නිසා මං ওই කරුණු ගොඩක් එක පැහැදිලි කරේ ඒක තියෙනවද දැන් ඒක මොකද්ද ඒ කතාව නේ දැන් එන මොනවද හිතන්නේ දැන් හිතීම කියන කාරණාවෙන් අසරණ වුණාට පස්සේ මේම කාරණාවකුත් නොලැබෙනකොට දැන් මං ඉන්නේ කොහෙද? කතාව නැහැනේ. හැබැයි ওই ක්‍රමයට අනුගත වෙන්න ඕනේ. දැන් අපට ওই ක්‍රමයට බෑ අපට ආයේ කොහෙන් හරි පෙරලා ප්‍රශ්න එනවා මං ඉන්න තැනක් හොයාගන්න. අපට අර හිතන ක්‍රමයක් එක ආයෙ එනවා. මෙතන විතරක් ඉන්න බෑ. පෙනෙන ස්වරූපයක් විතරක් ඉන්න බෑ. දැන් අර භික්ෂුණීලා නන්දක භික්ෂුව කරුණ අහනකොට ඒක ඉන්නවා. එච්චරයි වෙනස තියෙන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ භික්ෂුණීලා ඒක ඉන්නවා. ඇස නිත්‍යද අනිත්‍යද? එච්චරයි ඒක විතරයි ඉන්නේ. ආය අලුත්යක් එක නැහැ. දැන් විචක්ෂණයක් කරනවා ඇස ගැන. දැන් මොකද්ද මේ කියන කාරණා? දැන් මේ කාරණාව හම්බවීමක් වෙන්නේ නැහැ. ඊදීමක් හැටියට ලැබෙන්නේ නැහැ. හැබැයි නෑ නෙමෙයි මොකුත් නෑ නෙමෙයි දැන් බලන්න මේකෙදි අර මේ අපි මොනවා හරි කරලා වැඩක් කරලා වතුර යනවා කියන්නේ මොනවා හරි වැඩක් කරලා ඔක්කොම අපත ගියා කියන්නේ ඔන්න ඔය වගේ වැඩ මොකුත් නොකරා නෙමෙයි ඔක්කොම කලිවල වතුර ගියා වගේ වැඩ අන්න ඒ වගේ තමයි මේ ලෝකේ තියෙනවා කියන අර්ථ ගැන්වෙන්න. හැබැයි නෑනේ. නෑ කියන කාරණාව ගත්තා නම් ආයෙත් අපි අර අපේ පරණ ශෛලියට ආය යනවා අර මේ හිතන ක්‍රමේට ඉන්නේ නැතුව ආයෙ ධම්මාරම්මණයක් ගිහිල්ලා අපි අර හිතන දෙයට යනවා. මම එතන හැම වෙලේම කරා හිතන ක්‍රමේ ඉන්න. හිතලා හිතවිලි ගන්න එපා කියලා. අපි හිතන ක්‍රමේ ඉන්නේ නෑ. හිතලා හිතවිලි ගන්නවා. එතකොට අපිට තියෙනවා දැන් අපිට හිතවිලි ගන්න නම් අපිට තව එකක් ඕන නේද හිතන්න. අපි කේවලී නම් අපි අපිට තව හිතන්න පුළුවන්. බෑ. හිතන්න අපට තව එකක් ඕන. එතකොට හිතනවා කියන කාරණාව අපි විසිරීමක් එක්ක යනවා නම් අපි විසිරීමක් එක්ක යනවාමයි ඒක. තව එකක් ඕනේ. තව කාරණාවක් එක්ක අපි කියන්නේ හිතන ක්‍රමේ නැතුව හිතන දේවල් එක්ක
අන්න ඕක තර්කාවචරයි. ඒක තර්කයේ හැසිරීම. හිතන විදිහ තියෙද්දී හිතන දේක යන්නේ නැත්තේ හිතලා හෙම්බත් වෙච්ච නිසා. හිතන විදිහ නැතිලනේ. හිතන විදිහට බුදුරජාණන් වහන්සේ යම් විග්‍රහයක් දුන්නා. එතකොට ඇත්තටම මේ එක අපි ඒ විදිහට අනුගත වුණොත් හතර වෙනවා කියන එක හැරෙන්න වෙන කාරණාවක් කියන්නේ නැහැ. ප්‍රධානම කාරණාව විදිහ මූලිකවම සක්කාය දිට්ඨිය. දැන් ඒ කියපු විදිහත් එකම ගත්තට පස්සේ තිබ්බා හෝ නැහැ හෝ කියන ඒ කතාව එක දකින්න විදිහක් එන්නේ මොනේ? දැන් එතකොට කියන්න තියෙන්නේ අපිට දැන් ඒකේ ඉන්න බැරි නම් අරයා කියන එක තමයි ඔය. අරයා කියන එක තමයි. අරයා කියන එක තමයි. ඒ ගුරුවරයා කියන විදිහට බුදුරණවහන්සේ කියන කිදද? ඇයි අරක ඉන්න බෑ? අරයා කියන එක. අරයා කියන එක. අර බුදුරණවහන්සේ කියන එක. අර ගුරුවරයා. ඒක විතරයි හරි. හැබැයි ඒක කොහොමද වෙන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ කියලා මගේ පැත්තක ඉන්නේ නැහැ. ඒක විතරයි හරි. ඇත්තටම සංකාදිටියක් වෙනවා. අන්න ඒ ක්‍රමයට දකිනකොට සංකාදිනවා. දැන් අපිට තියෙනවනේ අපි උදකලාව තනි තනියම මම ඉන්නවනේ. මටම මේ දහ කියන්නේ අපි මේ ක්‍රමයට වෙන්නේ නැතුව ක්‍රමයට අනුගත වෙන්නේ නැතුව හුදකලා මම ඉඳලා අනිත් කට්ටිය පුතඥණීත් මම රහත් වෙන්නේ අනිත් කට්ටිය පුතඥණීත් මම හොතපන්න වෙන්නේ ඔන්න ඔය ක්‍රමයේ අපිට තියෙනවා ලෝකයක් වෙනම තියෙද්දි මම හොතපන්න වෙන්නේ මගේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ මම රහත් වෙන්නේ අර ක්‍රමයට අනුගත වුණාට පස්සේ අර කතා එන්නේ නැහැ අන්න ඒකට උපකාරයක් වෙනස තමයි මම අර මේ ඒ මේ සීය ගුරු කරන එක පැහැදිලි කරන්නේ. මොකද නැත්තම් අපිට අපි අර ඒ සීහියක් හුරු කරනවා කියන කාරණාවට ඒ කියන්නේ නුණත් එක්ක හිත දැන් අපේ හිත හොඳ දියුණුවයි නම් අපට විචක්ෂණියත් එක්ක අර අරහත්වට සූත්‍රය තියෙන්නේ ධම්මුද්දච්චයත් එක්ක මග්ගං සංජානාති වෙනවා. හැබැයි මග්ගං සංජානාති වෙන්න අපි තුළ අපි ප්‍රතිපදාවක් හැටියට තවත් දේවල් එකතු කරගත්තා නම් අපට යන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුරණවහන්සේ ආචාර්ය මත ගැන කතා කරන්නේ. පරිනිබ්බාන සූත්‍රය. ආචාර්ය මතය තුළ පිහිටලා ඒක රැකගෙන ඒ කාරණාව එක්ක කෙනෙකුට කතා කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ කියලා. බුද්ධ වචනේ වෙනම ආචාර්ය මතය වෙනම. ඉතින් බුද්ධ වචනේ තියෙදි ආචාර්ය මතයක් ඕනේ නැහැ. දැන් අපි දකින කාරණාව එක්ක ඕනේ නැහැ නේද? හැබැයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟ ගෝලියෙක් හිටියොත් මුගලන් ස්වාමීන් වහන්සේ ළඟ ගෝලියෙක් හිටියොත් බුදුරන් වහන්සේ කෙනෙක් හැටියට හික්මවන එකක් කරනවන්නේ නැහැ. කවුද හික්මවන්නේ? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේ. ඒ ගුරුවරයා හික්මවන්නේ. ඒ ගුරුවරයා හික්මවන්නේ එයාගේ ක්‍රමයේ අනුව ගලප එයාට අනුව යම් කිසි වැඩපිළිවෙලකින්නේ. ඒ ගුරුවරයා හික්මවන්නේ. එතකොට ඒක මොකද්ද? ඒක ආචාර්ය මතය. බුදුරණවහන්සේ තර නැහැ. ඒ කියන්නේ බුදුරණවහන්සේ කියන පුජ්‍යලය නැහැ. ආචාර්යවරිය දැන් අද කාලේ ඉඳන් ආචාර්යවරු ගත්තට පස්සේ ප්‍රශ්නේ තියෙන දේ තියෙන්නේ මේ. බුද්ධ වචනයක් නැති එකනේ තියෙන්නේ. දැන් අතීතයේ ওই ප්‍රශ්නේ නැහැනේ. ආචාර්යවරු අපි මොකටත් මේ 100ක් හිටියක් කියලා 100 දෙනාම ප්‍රශ්නයක් නැහැ. ඒ ආචාර්ය මතේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කිනාට අනුව හික්මවන්න පුළුවන් ඒ ආචාර්ය මතේ. ඒ ආචාර්ය මතේ එක ඒ ඔක්කොම බුද්ධ වචනේ කියන මූල ආරම්භයේ එක තමයි ඉන්න කෙනාගේ ස්වභාවය එක එයාට අවශ්‍ය වෙන විදිහ කරුණ කියලා දෙන්නේ. එයාට ඕන විදිහට ඒක කියලා දෙන්නට ඕන. අන්න ඒ වගේ අපට හුරු කරන දේවල් ටික. ඒ කියන්නේ අපට දැන් පෙනෙන කෝණ තියෙනවානේ. දැන් ඇත්තරම ගත්තොත් දැන් අපි කටියට ගොඩක් ළඟින් අසුරු කරනකොට තව මේක ටික ඉස්සරහට යන්න උපකාර වෙන්න ඕන පැති තියෙනවානේ. ඔන්න ඔය පැති ටිකට කරුණුට කිහිපයක් මුල් කරගෙන හරි මෙහෙම කරලා බලන්න. මෙහෙම කරලා බලන්න. මෙන්න මේ කාරණා ඉස්මතු කරන්න යන්නේ ඒකට. එතකොට ඒක අන්න ප්‍රතිපදාව යන්න පුළුවන්. අරක තියාගෙන ඉන්නේ. ඒකත් එක්ක තමයි යන්නේ. දහමත් එක්ක යන්නේ. හැබැයි අපට දැන් අපි ඉන්නේ මොඩකම ඉන්නේ ලෝකේ. කියන්නේ ලෝකේ අපි ලෝකේ වචනේ ගත්තොත් අඥානකම කියන එකනේ. ලෝකේ ශේෂ්ඨ කියන පඬිත කියන විචක්ෂණ සීලිය බව නැතුව ලෝකීය ප්‍රවත්ම කියන කාරණාවෙන් ගත්තාම. එතකොට එහෙනම් අපට ඒ ඉන්න මට්ටමෙන් ගුරු කරන්නට ඕන නැත්තේ ඒ ඉන්න මට්ටමේ එකක් එක නේද? අතෙන්ද උපකාර වෙන විදියට. ඔන්න ඔය දෙක අපිට බැලන්ස් කරගන්න බැරි වෙන්නේ යන්නේ ඒකයි. එතෙන්ද උපකාර වෙන විදියට හැබැයි ගුරු කරගන්නේ කොයි මට්ටමේද? අපි දැන් මේ ඉන්න මට්ටමේ.
හරි මට්ටමින් පුළුවන්ද? හරි මට්ටමෙන් නම් ආ යෝන්නේ අරකින් උපදිලා ඉතර වෙනවා. හරි මට්ටමෙන් වෙනවා. නමුත් අපි ඉන්න මට්ටමේ අපට උරු කරගෙන යන්න වෙනවා. පටිභහනේ ඊළඟට ඒ ධර්මයේ එක යමු වෙච්ච ඒ කාරණාව දැන් හැමෝටම බැහැනේ. දෙමංගල කලින් පැහැදිලි කරලා දෙනවා අපට මුදු දේශනා තුල හම්බෙන්නේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ, භාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේ ටිකක් හම්බ වෙනවා. ඊළඟට මන්තානි පුත්තු පුන්න ස්වාමීන් වහන්සේ ටිකක් හම්බ වෙනවා. වැඩිපුරම අපි ගත්තොත් මහා කච්චාන ස්වාමීන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ. ওই තුන්දෙන හැරෙන්න අපට වැඩිපුර කවුරුත් ධර්මයේ කියපු දේශනා හම්බෙන්නේ කලාතුරකින් තමයි පුන්න ස්වාමීන් වහන්සේ නැත්නම් තව කවුරු හරි මුගලන් ස්වාමීන් වහන්සේ, කාශ්‍යප ස්වාමීන් වහන්සේ ටිකක් හම්බ වෙන්නේ. ඒත් එච්චරයිනේ. වැඩිපුරම හම්බෙන්නේ කච්චාන ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අද වගේ නෙමෙයි බොහෝ පිරිසක් හිටියනේ. අනික දැන් බුදුරණන් වහන්සේ එක්ක සමීපයේ ඉද්දී ඒක ආනන්ද ස්වාමීන් වහන්සේක ඉදිරියට යන්නට ඕනේ. එතකොට දැන් සජ්ජහායනා කෙරවිල්ලයි දැන් ගුරුවරයෙකුට පුළුවන් ඒක කරන්න. සජ්ජහායනා කෙරවිල්ලයි තවත් බුදුරණන් වහන්සේගේ දේශනාවක් හැටියට විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි දෙකක්නේ. එතකොට ඒක අපි බලන්න ඕනේ. පොදුවේ අපට ප්‍රතිපදාවක් ඕන එකක් කියන්න පුළුවන්. දැන් මම අර කියපු කාරණා පොදුවේ ඔක්කොටම කිව්වොත් එහෙම කරන්න පුළුවන්. කරයි. පස්සේ තියෙන්නේ බුද්ධ කෘත්‍යය එන්නේ නේ. ඒ කියන්නේ මේ ප්‍රති වැඩ පිළිවිලි එන්නේ නේ. අදාළ කෘත්‍යය එන්නේ නේ. හැබැයි හිතන්න පුළුවන් කෙනෙක් දහම අල්ලගත්ත කෙනෙක් අපි හිතමු දැන් කවුරුත් කියලා දෙන්නේ නැතුව එයා හොඳට ධර්මයේ ඉගෙනගෙන ඒ විදිහට ඉරවුල් කරගෙන ඉන්නවා කියලා. එවැනි කෙනෙකුට ඕක කොහොම ප්‍රතිපදාවක් කරයි කියලා දෙනවා. එයාට අන්න අරක ගුරුවරයාගෙන් නොලැබුණත් එයා ඒක විචක්ෂණයක් ඒ ඉගෙනගත්ත ධර්මයේ කියාට ඒ විචක්ෂණ සීලියමක් ඇති නිසා අර කියව ප්‍රතිපදාවේ කියලා ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒක එයාට කොහෙන් හරි මොහක් හරි විදිහකට එයාට ඒක ලැබෙන්නට ඕන. සාහිත්‍යක ප්‍රතිබල සම්පන්න කියලා දෙනක් තියෙනවා කියන සුදුරලිය සම්බන්ධ ඒ කියන්නේ අපට තේරුම් ගන්න පුළුවන් කියන එක මොනේ සර්? දැන් ඒ කියන්නේ තව කෙනෙකුගේ ස්වභාවය ඒක තමන්ගේ පැත්තෙන් ඒක තේරුම් නැත්නම් වැඩක් නැහැනේ. නැත්නම් මම දැන් අපිට මොනව හරි කියවනවා. අදහලත්වයක්වත් නැහැ. යන්නේ කොහෙද මල්ලි පොල් වගේද කොහෙද? ඒ කියන්නේ එයාගේ කාරණාව මොකක්ද කියන එක දැනගෙන ඊට අනුව ඉදිරිපත් කිරීම. එතකොට ඊට අනුව ඉදිරිපත් කිරීම පුජ්ජලිකාවේන එකද යන්නේ? පුජ්ජලික පටිබද්ධද යන්නේ? එතකොට එහෙනම් ඒක අර ඊතරවන ධම කියන ප්‍රතිපදාව කියන කාරණාව මම අර කිවි ඇසයි රූප විඥානය කියලා අපි මේක මොන විදිහට හරි ගලපල ගැට ගහන්න ගියාම තියෙන අවුලන්නේ. ඕක අපි ඒ විදිහට නිරවුල් කරගෙන හිටියනම් ඇති විචක්ෂණයක් ඔන්න ඉඳ තියෙනවත් එක්ක. දැන් අපිට ඕනේ මොනවා හරි කියන්නේ අපි වැඩපිළිවෙලක් මොකක් කරේ. එතකොට අන්නේ නිවෙන වැඩපිළිවෙලක් කියන එක නැත්තම් ඕකෙන්ම ඉස්මතු වෙලා එනවනම් අන්න යා සම්පූර්ණ මාර්ගෙට යනවා. එතකොට එතනින්ම සතිය ඉපදුනා, එතනින්ම සමාධිය ඉපදුනා. ඒකම දැන් අපට බලන්නකෝ හිතලා අපි විචක්ෂණය කරනකොට එකගත් කියන්නේ අපි එකගත් යහල් නල්ලන් නොඋනට අපේ වෙන විචරීමක් එක්ක නැහැ. ඒ වුණාට ඒ කාරණාව අයිති වෙන්නේ ධම්මුද්දච්ච විග්‍රහිත කියන කාරණාවට. ඒ ධම්මුද්දච්ච විග්‍රහිත කියන කාරණාව එක්කත් මග්ගං සංජානාති වෙන්නට ඕනේ. මග්ගං සංජානාති වීමෙන් තමයි ප්‍රතිපදාව අන්න එකර වීමක් අරහත්ත්වේ කරා යන්නේ. මග්ගං සංජානාති වෙන්නේ නැත්තම් බෑ. එතකොට ඒකට උපකාර වෙන විදිහට තමයි අනිච්චනාගේ කරුණ. දැන් සමහරවල් දැන් මාත් එක්ක මේ අර පුජ්‍යලයාගේ දේවල් ඇවිදලා මාත් එක්ක නොකියුවට කතා කරනකොට කතා කරන ස්වභාවයක පුජ්‍යලයාගේ හිතන විදිය අහු වෙනවා. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. කතා කරන ස්වභාවයක හිතන විදිය, ඒ කියන්නේ හිතන විදිය කියන්නේ දැන් අවංකවම කතා කරන්න කියලා දන්නවනේ. ඒතර අවංකවම කතා කරන්න කියලා දන්නකොට අවංකවම හිතන විදිය යම් මට්ටමකට අහු වෙනවා. එතකොට ඒකට අදාළ විදියට තමයි කතා කරන්නේ. අන්න එතකොට තමයි අපට වදින්නේ. දැන් සමහර දේවල් හිම කියනකොට වදින අවස්ථා එන්නේ. ඇයි අපේ හිතන විදිය? අපේ හිතන විදියට ඒක අහුවෙනවා. දැන් ඒකත් එක්ක අපට යන්න පුළුවන්.
මම මෙහෙමයි මම මෙහෙමයි කියලා කවුරුත් මට කියන්නේ නැන්නේ මට එහෙම කියවන්න දෙන්නවත් මම කතා අහන්නේ නැහැ. අවංකව අපේ දේශමතු වෙන දැනදී අන්න එතකොට ඒ කාරණාව ප්‍රකට වෙනවා. දැන් ගොඩක් වෙලාවට ඒක තේරෙන්නේ නැහැ නේ ගොඩක් අයට. නමුත් ඇසුරු කරනකොට දැන් ලක්මාල් ඇසුරු කරනකොට ලක්මාල්ගේ ශෛලිය නේ ලක්මාල් හිතන විදිහ ඒ කරනදී මට ඒක ගෝචරයි. ඒකට දැස මම කතා කරන්නේ. සයින් නාද රසු කරනකොට ඒකට දාස මම කතා කරන්නේ. එතකොට ඒකට අනුව කතා කිරීමක් අපි දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් අපි දැන් කතා කරන විදිහදී මේ එහෙම නොතේරෙනවා වෙන්නේ නැති කියලා නෑ. ඒක සම්පූර්ණයෙන් තේරුම් ගැනීමෙන් තමයි මම කතා කරන්නේ. ඒක තේරුම් ගැනීමෙන් ඒකට අදාළව අය කතා කරන්නේ. එතකොට තමයි අපට එතනින් එහාට මේ වැඩ නෑ. නැත්නම් මොකටද වෙන කෙනෙක් ඉන්නේ? වෙන කෙනෙක් ඉන්න අවශ්‍යතාවයක් නෑ නැත්නම්. ඉන්නොත් ඒකත් ඒක. අපේ නිකම් බුරු කියවිල්ලක් විතරයි. හැබැයි තමන්ගේ අවංකවෙන්ම සිදුවෙන කාරණාව කියනකොට අනිත් කෙනා දැක්වෙන්න ඕනේ. ඒක බල්ල ගන්න තමන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න එතකොට තමන්ගේ චින්තන හැකියාව එක්ක ඒ කාරණාව ප්‍රකට වෙනකොට අන්න එකට දාලා ඉදිරිය කියන්න පුළුවන්. ඒක තමයි ඇත්තරම මේ විජය යුතු කාරණාව. එතකොට අපේ අවංක ප්‍රශ්නේ. දැන් ඇත්තරම ගත්තොත් මෙතන ඉන්න සියලු දෙනා වගේ අවංක ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. දැන් ඒක මට තේරෙනවා මූණිච්චාව ඉදිරිපත් කරනවාද? ඒක ඒක තමයි නිතිද අනිත්‍යද කියන එක වචනයකට කොටු වෙලා අපි වචනයකට කොටු වෙලා ලැග ගන්නවානේ. ওই වචනයකට කොටු වෙලා ලැග ගන්න නැති වෙන්නේ. දැන් ඕකමම දැන් නිත්‍ය අනිත්‍ය කියලා දැම්මට ඒක අපි මොනව හරි වෙනම කරන්නේ යන්නේ. දැන් අරක හිතන්න ඕන විදිහට යනවා. ඔය එතන පෙන්වන්නේ නිත්‍යද අනිත්‍යද යමක් අනිත්‍ය නම් දුකල සැපද යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මම කියලා ඔය වචන ඔක්කොම ටිකේ තියෙනවා. හැබැයි එක වචනයක්වත් නැහැ. ඒ වචන ඔක්කොම ටික එතන අන්තර්ගතයි. ඊළඟට ඒ දරන්නේ අතීත වූ අනාගත වූ වර්තමාන වූ ඒ වචන ටික නැති වුණාට යම් සියලු යෙදීම් කියලා කතා කරා. සියලු කාරණා ওই විදිහට අතහගතව යන නිබ්බිදා විරජ්‍යද ඉරාකා විමුච්ඡද කියන එක ඔක්කොම ටික ඒ දිගේ තියෙනවා. වෙන ක්‍රමයකින් වෙන හිතන විදිහකට අර ටික ලස්සනට දීලා තියෙනවා. ඒකම ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම යොමු වෙච්ච දැනදී නැත්තන් නෙවෙයි. ඒ කියන්නේ ඔක ඕකෙන් කෙනෙක් ඇත්තටම ඕකෙන් ගත යුත්තේ මුල් ටික. ඉස්ලාම කෙනෙක් මුල් ටික. මුල් ටික විතරයි ගන්න තියෙන්නේ. ඒ ටික අරගෙන ඒක හිතන්නට ඕන. ඒක හිතින් වැඩි වෙච්ච දැනදී අසරණ වෙන්න ඕන. වෙච්ච දැනදී හොයාගෙන ඉන්නට ඕන. හිතන රටාවත් එක්ක. මොකද මම ඒකෙදි දීලා තියෙනවා හිතන රටාවෙත් මට මොකදමයි මම කොහොමද ඉවෙ කොහොමද කියලා. හිතන රටාවෙත් මොකකටවත් අහුවෙන්නේ නැති වෙන්නේ. අර අවසානයේදී මම කියලා තියෙනවා මේ යෙදෙන කරුණ එක්ක මොකද්ද කියලා මම හොයාගන්න බැරි තැන හිතන කතා කරන ක්‍රියා කරන එක්ක මම ඉන්නේ කොහොමද? ඒ කියන්නේ කිසිම දෙයක් එක්ක ඉන්න බැරි වෙන විදිහ. ඒ කියන්නේ පිස්සුව දෙනවා කියන එක. ගතන් ගතන පස්සේ අර හංසිදිල්ලක් නැහැ කියන එක. ඔන්න ඔය මට්ටමට එනකම් පත්වීමක් අදිර උපදේශ පරිද්දාජේ කියනවා වගේ. අන්නේ මට්ටමන්නකම් පත්වීමක් දීලා තියෙනවා. අන්නේ ටික ආපු තැනදී අර කාරණා ටික එක්ක යන්න තියෙනවා. ඒක නම් නිකන් හොයන කාරණාවක් නෑ නේ ඇත්තට. ඊළඟට සූතයත් වෙනම කියා දීලා ඊළඟට දැන් අලුතින් ඔන්න කියලා දුන්නා මේ සිහියක් පුරුදු කරලා භාවනාවක් හැටියට ලෝකේ අපට පුළුවන් විදියට ඒක කරන්නයි අපේ එක පැත්තකින් ඇත්තරම ලෝකේ ප්‍රශ්න විසඳෙන්න ලෝකේ ප්‍රශ්න විසඳෙන්නට වඩා අපේ හිත ලෝකේ මට්ටමින් පිරිසිදු වෙන්න මෛත්‍රී හිතක් ඇති මෛත්‍රී හිතක් ඇති කරගන්න එකක් ඔය අපි සූපත්‍යවා කියන්නේ නෑනේ වචනයක් හිතන්නේ. දැන් අර විදිහට අපි හිතනකොට ඒ දැන් අපි දවසට මං ඊයේ කිව්ව එකයි දවසට පැයක් ওই විදිහට හිතන්න ගත්තොත් එහෙම අර මං කියපු කරුණ ටික එක
දැන් මේ පැය තුල කොච්චර හිත ප්‍රශ්ද ඔය විදියට සම්පූර්ණ ගින්නකොට අර එනේම මේ මේ වැදිරා හක යනවා. ඇයි කිසිම ගැටීමක් එන්න ඉඩ නැහැ. ඇයි දැන් අර කරුණු ටිකට සම්පූර්ණ හිත. ඒක විනිශ්චය කරනවා නම් මොකද දැන් ඇත්තටම මයික්‍රෝ ටික අපි අහලා තිබුණ යාළුවෝ මිතුරුද? මේ වෛර නැති බුදුරයන දේශනා කරන මේ වෛර නැති තරහ නැති මේ මොකක්ද මේකෙදී? යාළුවෝ ඊට පස්සේ දැන් ඓතිහාසික අපි අහපෝ ඒ මෛත්‍රී භාවනා වල වචන තුන ස්වාමීන් වහන්සේ පෙන්නපු වමනා කරන්නේ කියන ලක්ෂණ. ඒ නිසා මෛත්‍රී කින්ද කවදාකවත් අපි අපිට අපේ වචන අර්ථ කතාව නතර කරන්න වෙනවා ස්වාමීන් වහන්සේ මෛත්‍රී වඩන්න නෑ දුක් කරේ අනුපාඩුවක් දිරවල හරි මෛත්‍රී චිත්තයක් තියෙනකොට ඇත්තටම අපට මේ පුදුම ඒ කියන්නේ ඒ ඒක ඒක අපට යොමු කරන්න පුළුවන් නම් අපි හිතමුකෝ අඩුපාඩුවක් පේනවා කියලා. අතනින් බැලුවාම අඩුපාඩුව නිෂ්ක්‍රභය වෙනවා. ඇයි දැන් අපේ හිත මෙතන පිහිටට පස්සේ අර කරුණ ඒ කියන්නේ ඇත්තටම අපි මේ කෙලෙස් මං කියන්නේ කෙලෙස් කියන කාරණා කෙලෙස් මත පාදක වෙලානේ ලෝකේ අපර ඔක්කොම කතා කරන්න තියෙන්නේ. නැතුව නෙමෙයි කෙලෙස් කියන කාරණාවට ලෝකේ මට්ටමින් පහරක් වදිනවා නම් ලෝකේ ප්‍රශ්න කියන කාරණාව කෙලෙස් මත නම් තියෙන්නේ ඒ ඒවා වලට කොහෙද ඉඩක් තියෙන්නේ දැන් කෙලස් කියන කාරණාවක තමයි ලෝකේ මට්ටම ඔක්කොම කතා කරන්නේ අපේ ලෝකේ සාමාන්‍ය මට්ටමින් කෙලෙස්යකට ඉඩක් නැති වුනහම ලෝකේ මට්ටමින් ප්‍රශ්න කතා කරන්න දෙන්නේ එතකොට සාධාරණ නැද්ද මෛත්‍රිය භාවිතය තුළ මේ අනාලාගිරි ධම්මණය අර කරුණාවේ සිද්ධ වෙනවා කියන්නේ ඒක සාධාරණයි මොකද ඒ සියල්ලම තියෙන්නේ මේ කෙලස් මත ඊටත් එහා ඊතරොණ ධම්මක එක යමුණාට පස්සේ ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ අතීතයේ ලොකු කර්ම විපාක ඇතිවෙච්ච ඉතින් ඒක ඉතින් අපි ඒක ඒත් එයාට ප්‍රශ්නේ නේ මේ කවුද අපි අර බඩගින්නක් පිරුණම් පෑවේ ලෝසක සාද ඒ ප්‍රශ්නේ නේ අපිට මේ ප්‍රශ්නේ පවුවනේ කන්න දෙන්නේ වලඳන දෙන්නේ එතකොට මේ මොකක් වන්නද පිරුණම් පෑවා කියලා අපට ඒ ප්‍රශ්නේ ලෝසක සාදද එහෙම ප්‍රශ්නේ නේ ඊළඟට මුගලන් ස්වාමීන් වහන්සේට හොරු ගහලා අපට ප්‍රශ්නේ නේ මුගලන් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් තියෙනවද නේ මේ ඔක්කොම තියෙන්නේ අපි කියන්නේ අපේ අපි මේ අමුතු මේ කියන්නේ චින්තනය කියන එකට නැතුව අපට තියෙන මම අර ඊයේ හරි පෙරේදා හරි කිව්වා අපට තියෙනවා නිවන් දකින ධහම කුයි ලෝකේ ඇත්ත සිද්ධිය කුයි නිවන් දකින ධහමක් වෙන මොකද ඉතර වෙනවා කියලා ලෝකේ ඇත්ත සිද්ධිකුත් තියෙනවා එතකොට ඊතර වෙන ධහම කියනකොට මම ලැබීමේ කෘත්‍යයක් වෙන්නේ නැහැ නේ. එතකොට මේ අර අර තියෙන හරි ලෝකෙ මොකද්ද? කාටද තියෙන්නේ? මට නේ. දැන් ඊතර වෙන ධහම බුදුරණවහන්සේ ධර්මයට යමුනාට පස්සේ අර කතාව නේ. දැන් අපට ওই දෙක වෙනම දෙකක් තියෙනවා. හරි මුගලන් සංසාර ඊතර උනා ඒක වෙනම නමුත් ජීවත් වෙලා ඉද්දි එතකොට මේ මහා ප්‍රශ්නයක් නේ. දැන් අපට මේ දෙක කියන්නේ දෙකම නේනේ. එකෙන ඊතරමණ ධහම කියන කාරණාව සිදු වුණා නම් අපට ප්‍රශ්න ඉන්න බෑනේ. මාමඤ්ඤේ කියන කෘත්‍ය වෙනකොට සැබෑම දර්ශන කෘත්‍යයත් එක්ක වෙනකොට තනිකරම ලෝකෙ දැන් එහෙම එකක් වෙන්නේ නෑ. දැන් මම ඊයේ මේ සාකච්ඡා පැහැදිලි කරේ. දැන් අපි හිතලා බලන්න හොඳට ධම්මපාරමියේ ඉන්නේ නේ. අද ධම්මපාරමියේ ඉන්නවා. හැබැයි ධම්මපාරමියේ තියෙන ධම්මපාරමියේ මං ඉන්නවා නේ. ඔක නෙමෙයි දැත්ත. ඒකේ අර තියෙන ධම්මපාරමී කියලා මං යනවන්නේ. ධම්මපාරමී ඉන්නවා කියලා හැඟීමක්. ඇයි ඒ හැඟීමක් කියලා යාට හම්බෙන්නේ? නමඤ්ඤේ කියන ඥානෙ තියෙනවා. විදානේ මම ඒක කෘත්‍යමාමයි. මඤ්ඤණාව කියන කාරණාවක් ඇදලා අපට මඤ්ඤණාව කියන එකක් නෙමෙයි ඇදලා තියෙන්නේ. අපට තියෙන්නේ ඉන්න ධම්මපාරමී. තියෙන ධම්මපාරමී මම ඉන්නවා. ඉන්න සාමින්න හන්දකින් මම බණ අහනවා. ඕක නෙමෙයි දැත්ත. ඕකයි ඇත්ත. බණ ඇසීම ධර්මයේ ඇසීම කියන කාරණාව මඤ්ඤණාවක් එක්ක ඉදිලා අන්න නමඤ්ඤී ඥානියත් එක්ක සිදුවීමේ කෘත්‍යයේ මේ දෙකත් එක්ක ගත්තට පස්සේ හික්මීම අන්න මාමයි